අයිබෝවන් අදත් අපිත් එක්ක එකතු වෙන ආදරණීය යාළුව හැමෝටම. ඉතින් හෙටින් පටන් ගන්න සති අන්තයේ සුපුහම සුබ සති අන්තයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සති අන්තයේ ටිකක් විශේෂකක් කරගන්න උත්සාහ කරනවානේ. ඉතින් ඔන්න ඒකට පුංචි උදව්වක් කරන්න තමයි මං ලෑස්ති වෙන්නේ. මේ පාර අපි හදාන්නේ අමුතු කෑමක්, චිකන් ලොලිපොප් එකක්. හැබැයි අපි හදන්නේ ගමේ රසට. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. අපේ මේ චිකන් ලොලිපොප් එක හදන්න අපි පාවිච්චි කරන්නේ චිකන් ඩ්‍රම් ස්ටික්ස්. සමහර අය චිකන් වින්ග්ස් පාවිච්චි කරනවා. නමුත් මං අද පාවිච්චි කරන්නේ චිකන් ඩ්‍රම් ස්ටික්ස් විතරයි. අපේ චිකන් ඩ්‍රම් ස්ටික්ස් ටික ටිකක් ලිස්සන වෙලෙ හින්දා මම අපේ චොපින් බෝඩ් එකට ලුණු චුට්ටක් එකතු කරලා මේක දිහට අපේ ඩ්‍රම් ස්ටික්ස් ටික කපා ගන්න තමයි මේ හදන්නේ. මේ විදිහට වටින් වටින් කපාගෙන අපි මේක ලොලිපොප් එකක හැඩයකට හදාගමු. ඔන්න මම මෙතනදි කතර චුට්ටක් පාවිච්චි කරා. අපි මේ වැඩේ තවත් ලේසි වෙන්න කියලා හිතන්නේ. බෝලයක හැඩයට එන විදිහට මේ වගේ අතින් පොඩ්ඩක් තද කර කර අපිට පුළුවන් ලස්සන හැඩයකට අපි ලොලිපොප් එක හදාගන්න. ඔන්න දැන් මම චිකන් ටික ලස්සනට හදලා තියෙන්නේ. හැබැයි මට මේකට තවත් වැඩක් කරන්න ඉතුරු වෙලා තියෙනවා. මේකට අපිට ඕනි වෙනවා ඉඟුරු, සුදු ලුණු, ලොකු ලුණු ගෙඩියක්, ඒ වගේම වතුර. ලුණු ගෙඩියක් ඕනේ ඇයි කියලා මම ඔයගොල්ලන්ට පස්සේ කියන්නම්. ඔන්න මම වංගෙඩි අරගෙන මුලින්ම සුදු ලුණු ටික තලාගෙන මේ විදිහට වෙන් කරගන්නවා. ඊට පස්සේ ඉඟුරු. ඔන්න ඒකත් මං වෙනම භාජනයකට දාගන්නවා. ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවනේ නේද? මේකට මං ගන්නවා මිරිස් කුඩු තේ හැඳක්, ඒ වගේම කහ කුඩු තේ හැඳි කාලක්, ඒ වගේම ගම්මිරිස් තේ හැඳක්. ඊළඟට ලුණු තේ හැඳකුයි අපි කලින් කොටාගත්ත සුදු ලුණු තේ හැඳකුයි තෝනි. ඒ වගේම ඉඟුරු තේ හැඳකුයි සොයා සෝස් තේ හැඳකුයි අපි එකතු කරගමු. අපි ගත්ත හැම දෙයකම විනාගිරි තේ හැඳකුත් දාලා මේ පෙන්නන විදිහට හොඳට මිශ්‍ර කරගන්න. සරයි වගේ පෙනුනට මේක චුට්ටක්වත් සැර නැහැ. ඉතින් මං හොදගත්ත චිකන් ටික මෙන්න මේ විදිහට මිශ්‍රණයට දාලා හොඳට මිශ්‍ර කරගන්නවා. පහේ ටික හොඳට අලනකම් මෙන්න මේ විදිහට මිශ්‍ර කරලා මේක පැත්තකින් තියාගන්න. දැන් අපි අපේ බැටර් එක හදාගමු. මේකට අපි මුලින්ම තිරිඟු පිටි මේස හැඳි 6යි පිටි මේස හැඳි 6යි මේ විදිහට එකතු කරගන්නවා. ඒ වගේම මිරිස් තේ හැඳකුයි තන්දුරි තේ හැඳකුයි අපිට මේකට ඕනි. ලුණු තේ හැඳි භාගයකුත් මම එකතු කරගන්නවා. ඒ වගේම වතුර ටිකකුත් මම ඔන්න කෝප්පෙට ගත්තා. අපි ගත්ත වතුරකින් ටික ටික දාලා කැටි හිටින්නේ නැති විදිහට අතින් මෙන්න මේ වගේ මිශ්‍ර කරගන්න. දැන් ඔන්න ඔක්කොම හරි. අපි අපේ චිකන් ටික පිරිසිදු ගැඹුරු තෙලේ බැද ගන්න තමයි හදන්නේ. චිකන් ටික බැටර් එකේ මෙන්න මේ විදිහට තවර ගන්නවා. මතක ඇතුව බැටර් එකේ ගොඩාක් වෙලා චිකන් එක තියන්න එපා. මේක වැදගත් තමයි මෙන්න මේ වගේ ලස්සන රන්වන් පාටක් එනවා. ඔන්න මං චිකන් ඔක්කොම වැදගත්තා. මං ඔයාලට මුලින් කිව්වානේ ලොකු ලුණු ගෙඩියක් ගන්න හේතුව මං පස්සේ කියනවා කියලා. දැන් අපි අපේ ලොකු ලුණු ගෙඩිය මේ වගේ හීනියට කපාගමු. වතුර කෝප් එකට මම මේ වගේ ඉරිඟු පිටි මේස හැන්දක් එකතු කරගන්නවා.
මං එහෙම කරන්නේ අපේ සෝස් එකට හොඳ උකුගතයක් ගන්න. ඔන්න මං ඒකටම මාගරින් මේසැනි දෙකකුත් එකතු කර ගන්නවා. ඒ වගේම පොල් තෙල් මේසැනි දෙකක්. මාගරින් උදාලා පොල් තෙල් උදාන්නේ මාගරින් ටක් ගාලා පිච්චන එක වළක්ව ගන්න. හේලියට කපාගත්ත ලොකු ලුණු ගෙඩියත් අපි දැන් එකතු කරගමු. ඒකටම සුදු ලුණු තේ හැන්දකුයි ඉඟුරු තේ හැන්දකුයි මෙන්න මේ වගේ එකතු කරගන්න. ඊට පස්සේ මිරිස් කුඩු තේ හැන්දකුයි කම්බිරිස් කුඩු තේ හැන්දකුයි තන්දරි පවුඩර් තේ හැන්දකුයි සීනි තේ හැන්දු දෙකකුයි සෝයා සෝස් මේස් හැන්දු දෙකකුයි අපිට ඕනේ. දැන් මේක හොඳට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ ඉඟුරු පිටි මිශ්‍ර ජලය කෝප්පය ටික ටික දාලා මේ විදිහට මිශ්‍ර කරගන්න. ඒ වගේම රස අනුව ලුණු එකතු කරගන්න අමතක කරන්න එපා. දැන් මේක හොඳට උකුවනකන් කලවම් කරන්න. ඔගලන්ට පේනවා අපි මේ වෙලාවට තියාගන්න ඕනේ ගින්දර මට්ටම මොන වගේද කියලා. දැන් ඉතින් අපිට තියෙන්නේ අපේ චිකන් ටික කලවම් කරගන්න විතරයි. මේ වගේ ඉන්නේ එකින් එක දාගෙන හොඳින් කලවම් කරගන්න. මේ වෙලාවෙත් ගින්දර ගැන සැලකිලිමත් වෙන්න මත ගින්දරේ තමයි අපි මේ කරන්න ඕනේ හැමදේම කරන්නේ. ඔන්න මං ලස්සන වෙන්න කියලා හිතාගෙන මිරිස් ටිකකුත් කපලා දැම්මා. ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ ගෙදර දෙහදපු කෑම මටත් දෙවන්න. අපේම හොමාරු කරගමු. මොකද සතුට කියන දේ හොමාරු කරගත්තම දැනෙන සතුට ඊටත් වඩා වැඩි නිසා. පේනෝ වගේම හරියම රසයි. ඔයාලත් අනිවාර්යෙන් උත්සාහ කරලා බලන්න. වගේ මගේ ආදරේ චුට්ටකුත් දාලා අපි මාමට දෙන්න තමයි හදන්නේ. එයානම් බත් එක්ක කන්න. මට හිතනවා මේක නිකන් කාලා බලන්න. අදන මට යන්න වෙලා වැවිලා. ලැබෙන සතියෙත් අලුත් කෑමක් හදන විදිහක් ගැන කියලා දෙන්න මං එන්නම්. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. සුබ දවසක්.